ඇමතිතුමනි බොහෝ දෙනෙක් තුල පවතින මතයක් තමයි ලංකාවේ දැනට පවතින මේ පොතට පවතට පමණක් සීමා වූ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියන මතය. ඔබතුමා ලංකාවේ මේ පවතින අධ්‍යාපන ක්‍රමය ගැන සෑහීමකට පත් වෙනවද නැත්නම් ඔබතුමා විශ්වාස කරනවද එය යම් කිසි වෙනස් වීමකට භාජනය විය යුතුයි කියලා. ඔබ එලෙස වෙනස් වීමකට භාජනය විය යුතුයි කියලා විශ්වාස කරනවා නම් එය වෙනස් විය යුත්තේ කෙසේද? අපි පාසල් යනවදියේ අත්වශයෙන්ම අධ්‍යාපන ක්‍රමවේදය තුළ තිබිච්ච හොඳ දේවල් පසුගාලීනව පාසල් මට්ටමින් අයින් කරලා තියෙනවා. සමහර විට අධ්‍යාපන ක්‍රමයේ තුළ අත්වශයෙන්ම 2020 මැදුරණයෙන් පත්වෙන රජය සහ විපක්ෂය පාර්ලිමේන්තුව සියලු දෙනාම අත්වල් බැඳගෙන රට තුළ අධ්‍යාපන ක්‍රමයට එක් ක්‍රමවේදයක් නිර්මාණය කරලා ඒ ක්‍රමවේදය අවුරුදු 20ක් හෝ 25ක් ඉලක්ක සහගතව යන වැඩපිළිවෙලක් මේ රට තුළ නිර්මාණය වෙන්න ඕන. ඒක යම් යම් අඩුපාඩු ගන්න තියෙනවා නම් ඒවා සාකච්ඡා මට්ටමින් විසඳගෙන යන ක්‍රමවේදයක් විය යුතුයි. ඒ නිසා අධ්‍යාපනයේට ඉලක්කයක් එමත් නැත්නම් ජාතික සැලැස්මක් හැදුවොත් හොඳයි කියන මතය තමයි මම නම් ඉන්නේ. අපිට මතකයි අපි පාසල් යන අවදියේ අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ තිබුණා තාක්ෂණික කුසලතා කියන විෂය. තාක්ෂණික කුසලතා කියන විෂය තුලින් බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ තියෙන වෘත්තීමේ හැකියාවන් පාසල් මට්ටමේදී ශක්තිමත් කරන එක. මම දැන් මේ වැඩපිළිවෙල 77න් පස්සේ ඒක පාසල් මට්ටමින් අයින් වුණා. අත වශයෙන්ම පාසල් මට්ටමේ ඉන්න දුවදරුවෙක් සද්ධ්‍යාපනය ලබන්න එනත්තත විශ්වවිද්‍යාලයට යන සංඛ්‍යාව ගත්තම හැම කෙනෙක්ම විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඒ වගේ හැම කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න බෑ, ඉංජිනේරුවෙක් වෙන්න බෑ. ඒ වගේම ගණකාධිකාරිවරයෙක් වෙන්න බෑ. ඒ සීමා සහිතයි. ඒ නිසා මම හිතන්නේ එහෙම වෙන වෛද්‍යවරයාට පවා තාක්ෂණ පැත්තේ දැනුමක් තියෙනවා නම් එදිනෙදා වැඩ කරගන්න හරි එතුම් ඒ අයට උනත් ප්‍රයෝජන වෙනවා. නමුත් මම හිතන්නේ එහෙම නැතිනම් පාසලෙන් එළියට තාක්ෂණ පැත්තෙන් දැනුමක් ඇතුව එන දුවදරුවන් ඉන්නවා නම් එයාට එළියට එද්දී ඒ තව දුරටත් ශක්තිමත් කරගෙන වෙනත් පැතිකඩකින් රැකියාවක් සඳහා රොස්යන් රැකියාවක් සඳහා යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉතිහාසය තුල තිබුණා. ඒක ඇත්ත වශයෙන්ම යම් යම් කාලවල ගත්ත යම් යම් තීන්දු නිසා ඒවා වෙනස් වෙලා තියෙනවා. නමුත් පසුගිය කාලය තුල අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ අපි 2010න් පස්සේ නැවත මේ තාක්ෂණ ක්‍රමවේදය තාක්ෂණ විද්‍යාල පාසල තුල අපි ආරම්භ කෙරුවා. ඒවා හරියට ශක්තිමත් කරලා ඒ ක්‍රම ඒවා සඳහා අවශ්‍ය ගුරුවරුන් හරියාකාරව ලබා දීලා අද තියෙන අලුත් තාක්ෂණෙත් එක්ක අද තියෙන නිවැරදි තාක්ෂණෙත් එක්ක අර මැටි කර්මාන්තය එහෙම නැත්නම් කාර්මික තාක්ෂණය ඒ වගේම විදුලි කාර්මික පැත්ත ඒවට අමතරව අද පරිගණක පැත්ත එවැනි දේවල් අද අඩංගු වෙලා තමයි අපි ඒක නිර්මාණය කරුවේ 2010 සිට. ඒක තව තවත් ශක්තිමත් කරලා අධ්‍යාපන ක්‍රමවේදයට ඇතුල් කරලා තියෙන දේ තවත් ඉදිරියට ශක්තිමත් කරුත් හොඳයි කියන අදහස තුල මම ඉන්නවා.